ඉතින් සුබ දවසක් කියලා සියලු දෙනාම අදත් පිළිගන්නවා නිසල් සඳීප යුටියුබ් channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න ලෑස්ති වෙන්නේ ඔයාගේ තියෙන social media accounts වල security එක ගැන. Especially අද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ තියෙන social media account එක hack වුණොත්. එහෙම නැත්නම් තව third party කෙනෙක් අතට මේක පත් වුණොත් අපි මොකද්ද කරන්න ඕනේ කොහොමද අපි මේ account එක නැවත recover කරගන්නේ කියන එක ගැන. Right. මේ මාතෘකාවට යන්න කලින් මම මුලින්ම චුට්ටක් කතා කරන්න අපේ social media secure කරගන්න අපි කරන්න ඕනේ දේවල් මොනවද කියන එක ගැන. Right. පළවෙනි කාරණාව තමයි අනිවාර්යයෙන්ම අපේ social media account එකක් අපි create කරනකොට අපේ ඇත්ත details අපේ real phone number එකක් අපි කියන්නේ අපි ගාව දැන් තියෙන real phone number එකක් සමහර ලාවට මේවා අපි ගාව අද number එක තිබිලා හෙට නැති වෙන්න පුළුවන් අපි අලුත් number එකක් ගන්නවා නම් ඒ number එකට අපි social media එකේ ඒ details update කරන එක මේ දේවල් අනිවාර්යයෙන්ම අපි කරන්න ඕනේ. ඒ වගේම අපි ගාව තියෙන secure email එකක්. ඒ කියන්නේ මේ වෙනකොට මම දන්නවා ලංකාවේ ගොඩක් දෙනෙක්ට Gmail විශේෂයෙන්ම Gmail accounts ගොඩක් තියෙනවා. හැබැයි මේව එකක්වත් ඒගොල්ලෝ security standards වලට හදාගෙන නැහැ. යම්කිසි security එකක් ඒ ආයතන විසින් provide කරන එකක් තියෙනවා. නමුත් තව features ගොඩක් දීලා තියෙනවා. උදාහරණයක් විදියට 2 step verification වගේ. ඉතින් මේ වගේ දේවල් ගොඩක් දෙනෙක් දැනුවත්ව use කරන්නේ නැහැ. මෙන්න මේ වගේ ප්‍රශ්න නිසා තමයි මේ වගේ ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. හරි. පළවෙනි එක තමයි මම කිව්වා අපේ තියෙන real data පාවිච්චි කරන එක. මේ විදිහට අපි real data පාවිච්චි කරලා තිබ්බේ account එකක් යම්කිසි විදිහකට hack වෙලා හරි account එක අපිට නැති වුණොත් අපේ account එක අපේ අතින් ගිලිලා ගියොත් අපිට මේක recover කරගන්න පුළුවන්. Right. ඒ වගේම දෙවැනි එක තමයි එය අදාළ social media platform එක විසින් ඔයාට සපයලා තියෙන security features. උදාහරණයක් විදිහට ඔයාට පුළුවන් හොඳ secure password එකක් use කරන්න. පළවෙනි step එක විදිහට ගොඩක් දෙනෙක් තමන්ගේ name එකත් එක්ක 123 මෙන්න මේ වගේ low security තියෙන password use කරනවා. ඒ කියන්නේ කාට හරි guess කරන්න පුළුවන් ඒවා. හැබැයි මේ වෙනකොට ගොඩක් social media වල මේ guess කරන්න පුළුවන් password use කරන්න දෙන්නේ නැහැ. social media වල විතරක් නෙමෙයි අපේ online තියෙන ගොඩක් accounts වල. ඉතින් එතකොට අපිට සිද්ධ වෙනවා මොකක් හරි secure password එකක් use කරන්න. ඒ වගේම මේ secure password use කරලා අපිට පුළුවන් අපේ account එකේ security එක තරමක් වැඩි කරගන්න. ඒ කියන්නේ කාටවත් මේක guess කරන්න බැරි විදිහ password එකක් අපිට මේකට use කරන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි අපිට දෙවෙනි security feature එක විදිහට අපිට හැකියාවක් තියෙනවා 2 step verification එක. එහෙම නැත්නම් 2 step authentication කියන feature එක allow කරගන්න. ඉතින් ගොඩක් දෙනෙක් මේ වෙනකොට මේක active කරන්නේ නැහැ. කරපු අයත් ඉන්නවා නැතුව නෙමෙයි. ගොඩක් දෙනෙක් මේ සම්බන්ධව දන්නේ නැහැ එක්කෝ ඒගොල්ලෝ active කරගෙන නැහැ. ඉතින් Facebook, Instagram ඕනෙම social media එක LinkedIn WhatsApp මේ හැම එකක් එක්කම මේ feature එකනවා. ඉතින් ඔයාලට පුළුවන් මේකන පොඩි search එකක් දාලා YouTube එකේ හරි දැන් නැත්නම් ඒකන පොඩක් Google කරලා හරි හොයාගෙන මේක active කරගන්න. ඉතින් 2 step verification එක ගැන මම හිතන්නේ මම පැහැදිලි කරන්න ඕන කියලා. මොකද මේ වෙනකොටත් ගොඩක් දෙනෙක් මේකට දන්නවා. හැබැයි ඒගොල්ලෝ එක don't care. ඒගොල්ලෝ 2 step verification එක active කරලා නැහැ. සමහර ලාවට මේක අපි වෙන device එකකින් log වෙන්න ගියාම අපිට පොඩ්ඩක් disturbing වගේ නිසා වෙන්නේ නැති. සමහර මේක active කරන්නේ නැතුව ඇද්ද සම්මාත් කාලයකදී එක කරා. හැබැයි ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. අපිට මේ feature එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන feature එකක් අපේ security එකට. Right. ඔය කාරණා ටික තමයි අපිට complete කරන්න තියෙන්නේ. ඒ වගේම තවත් අමතර tip එකක් මම කියන්නම්. ඔයාගේ passwords ඔයා log වෙන browser එකට save කරන්න යන්න එපා. මොකද සමහර වෙලාවකට අපි පාවිච්චි කරන browser එකේ data leak වීමක් වෙන්න පුළුවන්. මේ වගේ වෙලාවකදී ඔයාගේ passwords අන්තර්ජාලයට විශේෂයෙන්ම dark webs වලට leak වෙනවා. ඉතින් මේ වගේ වෙලාවකදී මේ dark web එකේ ඉන්න hackers ලා ඔයාගේ account hack කරන්න හැකියාවක් තියෙනවා. හරි. ඊළඟ දේ තමයි ඔයාගේ password ඔයා දන්න කෙනෙක් එක්ක වුණත් share කරගන්න යන්න එපා. ඒක එච්චර ethical නැහැ. ඒ කියන්නේ
තාක්ෂණික ක්ෂේත්‍රයේ ගත්තාම අපි සාමාන්‍යයෙන් පාස්වර්ඩ් එකක් යූස් කරන්නේ සිකියුරිටි එකට. ඉතින් මේ වගේ පාස්වර්ඩ් එකක් අපි තව කෙනෙකුට ෂෙයා කරන්නේ නැහැ. ඇත්තම ලංකාව කියන්නේ තාක්ෂණික දැනුම ටිකක් අඩු තැනක්. ඒ නිසා අපේ වැඩි හිටියෝ Facebook යූස් කරනවා. ඉතින් යාළටත් ලොකු අයිඩියා එකක් නැහැ. කවුරු හරි යාළක් දන්න කෙනෙක් පාස්වර්ඩ් එක කිල්ලුවොත් යාළා ජස්ට් විශ්වාසයට පාස්වර්ඩ් එක දෙනවා. හැබැයි තමන්ගේ account එක තමන්ගේ තියෙන දේවල් එක මොහොතින් නැති වෙලා යන්න පුළුවන්. මෙන්න මේ වගේ අපි දන්න කියන කෙනෙක්ම අපේ පාස්වර්ඩ් එක අරගෙන අපෙන් ඉල්ලගෙන ඒ account එකේ මොකක් හරි චේන්ජ් කිරීමක් කරලා ඒ account එකේ password වෙනස් කරගෙන එයා ගත්තොත් එහෙම මේ වගේ ප්‍රශ්න වෙන්නත් පුළුවන්. හරි. ඔය මං කිව්වේ අපේ accounts නැති වෙන්න තියෙන chance සහ ඒව නැති වෙන්න කලින් අපිට allow කරගන්න පුළුවන්, අපිට active කරගන්න පුළුවන් security features කීපයක් ගැන. පළවෙනිද පාස්වර්ඩ් එක. ඊට පස්සේ අපිට පුළුවන් අපේ authentication twist verification හදාගන්න. right. ඔය කතාව ගැන නෙමෙයි අද මම කතා කරන්න ලෑස්ති වුණේ. හරි. අද මම කතා කරන්න හදන්නේ අපේ account එකක් hack වුණොත් hack වුණාට පස්සේ අපි මොකද්ද කරන්න ඕනේ කියන එක ගැන. හරි. අපි හිතමුකෝ මේ වගේ උදාහරණයක්. අපි හිතමු අපේ ගෙදර ඉන්න පොඩි බබෙක්ට අසනීප වෙනවා. හරි. අපිට ඔප්ෂන් දෙකක් තියෙනවා. හරි. එකක් අපිට පුළුවන් අපේ බබාව මේ ගැන يعني මේ අසනීප ගැන දන්න ડોක්ටර් කෙනෙක් ගාවට එක්ක යන්න. අපි ආයතනයක් විදිහට ගත්තොත් හොස්පිටල් එකකට. හැබැයි එහෙම නැත්නම් අපිට පුළුවන් මේ ගැන යම් කිසි දැනුමක් තියෙන ගමේ ඉන්න කවුරු හරි නන්දා කෙනෙකුට මාමා කෙනෙකුට කතා කරලා මේ සම්බන්ධව උපදෙස් ගන්න. හරි. මේක වෙන්න අපි තමු මිඩ්නයිට් එකේ අපිට කරන්න ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් අපිට පුළුවන් වෛද්‍යවරයෙක් ගාවට එක්ක යන්න හොස්පිටල් එකකට. එහෙම නැත්නම් අපිට පුළුවන් අපේ ඉන්න කවුරු හරි ගමේ ඉන්න මේ ගැන දන්න නන්දා කෙනෙක්ට මාමා කෙනෙක්ට කතා කරලා උපදෙස් ගන්න. මේ කාරණාවෙදිත් වෙන්නේ ඔන්න ඔය දේම තමයි. ගොඩක් වෙලාවට මේ වගේ account එකක් hack වුණාම අපි කරන්නේ මේ IT ශාස්ත්‍රය පිළිබඳව දන්න කෙනෙක්ට කතා කරන එක. ඒ කියන්නේ IT ශාස්ත්‍රය පිළිබඳව දන්න අපි දන්න කෙනෙක්ට අපි කතා කරනවා. උදාහරණයක් විදිහට සමහරලාට මම මාව දන්න අය මට කතා කරනවා. හරි. ඒ වගේම තවත් ඔයාට පුළුවන් ඔයා දන්න කවුරු හරි අය කෙනෙක් හරි අක්ක කෙනෙක් හරි ඉන්න කෙනෙක්ට කතා කරන්න. හරි. මම අර කලින් කිව්ව උදාහරණෙදි ඔයාගේ ඔප්ෂන් එක වෙන්නේ මොකද්ද? මම දන්නවා මේ වෙනකොට ලංකාවේ බහුතරයක් වෛද්‍ය විද්‍යාව මේ සම්බන්ධව ගොඩක් පුළුල් අත්දැකීම් තියෙන අය වෙනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ගොඩක් වෙලාවට කරන්නේ කෙලින්ම හොස්පිටල් එකට ආවගෙන යන එක. හැබැයි මේ සයිබර් සිකියුරිටි ප්‍රශ්නයකදී, ඒ කියන්නේ ඔයාගේ සෝෂල් මීඩියා එකක් හරි මොකක් හරි account එකක් hack වුණාම ගොඩක් දෙනෙක් කරන්නේ දන්න කෙනෙක්ට කතා කරන එක. ඉතින් අපි මේ විදිහට දන්න කෙනෙක්ට කතා කරලා මේකට මොකක් හරි ගොඩවෙදකම අපිට මොකක් හරි කරගන්න පුළුවන් මේ සමහර වෙලාවට. හැබැයි මේ සම්බන්ධව ලංකාවේ ඔයාට උදව් කරන්න රජයෙන්ම පිටවපු වෙනම ආයතනයක් තියෙනවා කියලා ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ඉතින් ඒ තමයි සර්ට් කියන ආයතනය. ඉතින් මේ ආයතනය ලංකාවේ සයිබර් සිකියුරිටි සම්බන්ධව ඕනෙම අපරාධයකදී, සයිබර් සිකියුරිටි සම්බන්ධව ඕනෙම ප්‍රශ්නකදී ඔයාට උදව් කරන්න බැඳිලා ඉන්නවා. මම පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒගොල්ලොන්ගේ කන්ටැක්ට්ස් දාලා තියන්නම්. ඒගොල්ලොන්ගේ වෙබ්සයිට් එක, ඒ වගේම ඒගොල්ලොන්ගේ හොට්ලයින්ස්, මේ වගේ දේවල්. ඔයාට පුළුවන් ඔයාගේ ඕනෙම සෝෂල් මීඩියා එකක්, අපි හිතමු Facebook, Instagram, WhatsApp, Telegram මේ මොන දේ හැක් වුණත් මෙයාලට කතා කරන්න. එතකොට එයාලා ඔයාව A to Z guide කරනවා ඔයාගේ account එක අහපව් ඔයාගේ අතට ලබා ගන්නම. ඉතින් අපි අර විදිහේ වෙනම ට්‍රීට්මන්ට්ස් කරන්න යන්නේ නැතුව හොඳම දේ තමයි මේ වගේ සයිබර් සිකියුරිටි ස්පෙෂලිස්ට්ලා ඉන්න මේ වගේ නීත්‍යානුකූලව මේ සම්බන්ධව කටයුතු කරන්න පුළුවන් ආයතනයක් සම්බන්ධ කරගන්න එක. ඉතින් මේ ආයතනය සෝෂල් මීඩියා හැක් වීම වලට විතරක් නෙවෙයි, ලංකාවේ සිද්ධ වෙන, ඔයාට සිද්ධ වෙන ඕනෙම සයිබර් අපරාධයකදී ඔයාට උදව් කරන්න බැඳිලා ඉන්නවා. ඒ සම්බන්ධව ගයිඩ් කරන්න ඒගොල්ලෝ බැඳිලා ඉන්නවා. ඉතින් සමහරලාට සමහරතාව කෙනෙක් හිතන්න පුළුවන් ලංකාවේ ගවර්න්මන්ට් එකේ ආයතන ගැන ගත්තාම මේගොල්ලෝ කාර්යක්ෂම නැතුව ඇති මෙන්න මේ වගේ දේවල්. හැබැයි කියන්න තියෙන සතුටුම ආරංචිය තමයි මේගොල්ලෝ සාමාන්‍යයෙන් ඔයාගේ හැක් වුණු account එකක් පෑ 24ක්වත් යන්න කලින් most probably බොහෝ දුරට පෑ 8ක් දවස, ඒ කියන්නේ දවසේ work time එක ඇතුළතදී ඔයාගේ account එක recover කරගන්න මේගොල්ලෝ උදව් කරනවා. ඉතින් ඒක තවත් හොඳ ආරංචියක්. අදින් පස්සේ ඔයාගේ account එකක් hack වුණොත්
ඒගෙන දන්න කෙනෙක්ට කතා කරන්න කතා කරල එකක උපදෙස් ගන්න සමහරලාට මට කවුරු කතා කරොත් නම් මම කරන්නේ කෙලින්ම සර්ට් එක සජෙස්ට් කරන එක ඒගොල්ලන්ට කතා කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න කියන එක ගැන ඊට අමතරව කරන්න පුළුවන් දේවලුත් ඇති ඒවා සමහරලාට සාර්ථක වෙනවත් ඇති හැබැයි නිත්‍ය අනුකූලව අපිට කරන්න පුළුවන් දේ මේක ඉතින් මම හිතනවා ඒ දේ ඔයාට ඉක්මනින්ම කරගන්න පුළුවන් එකම තැන තමයි සර්ට් එක කියලා. ඉතින් මේක කිසිම ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නෙමෙයි. මම දන්න දේ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තේ. මම මේ වීඩියෝ එක කරන්න හේතු වෙච්ච දේ පහුගිය දවස්වල ගොඩක් දෙනෙක් මට කතා කරලා හැව්වා. මගේ account එක hack වුණා. මම මේකට මොකද්ද කරන්නේ? කොහොමද මේක recover කරගන්නේ? මෙන්න මේ වගේ දේවල් මට කීප දෙනෙක්ම කතා කරා. Facebook එක සම්බන්ධව සහ Telegram එක සම්බන්ධව අනිත් social media වල මට තාම එහෙම දෙයක් අහන්න බැරි වුණා. Right. Anyway, ඔයාලට කරන්න තියෙන option එක මේක. Right. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. අද වීඩියෝ එක වැදගත් වුණා නම් ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක දැනගන්න දැන්ම මේක ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. මේ වීඩියෝ එකේ තියෙන අන්තර්ගතය ඔයාගේ යාළුවන්ට ගොඩක් වැදගත් වෙයි. විශේෂයෙන්ම සෝෂල් මීඩියා යූස් කරන හැම කෙනෙක්ටම. හරි. ඒ වගේම ෆලෝ කරන්න මාව සෝෂල් මීඩියා හරහා. LinkedIn, Facebook, Insta, Twitter, TikTok මේ හැම එකේම මම ඉන්නවා. මාව ෆලෝ කරලා මාත් එක්ක එකතු වෙන්න. ඔයාලට මොන හරි ටෙක්නිකල් ඉෂු එකක් තියෙනව නම් දැනගන්න දෙයක් තියෙනව නම් ඔයාලට පුළුවන් LinkedIn වල මාව ෆලෝ කරලා මට ටෙක්ස්ට් එකක් දාන්න. මම ගොඩක් වෙලාවට ඔයාලට LinkedIn වලදී මට පුළුවන් පුළුවන් වෙලාවට මම ඔයාලට ඒ සම්බන්ධව reply කරනවා, ඔයාලට උදව් කරනවා. Yes. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.